වසර දෙහෙකුත් මාසත් වුණකට පසුව ඇමතීමට අවස්ථාවක් ලැබීම ගැන. මේ සම්බන්ධයෙන් මම ලංකාවේ ගරු අධිකරණයට ස්තුතිවන්ත වෙනවා කල්ගත වී හෝ නිවරදිතීරණයක් දීම ගැන ගරු සභාපත්තුමන මම දෙදස් පහේ. මහමැතිවරණෙන් ගාල දිස්ත්‍රික්කය වෙනුවෙන් නීත්‍යානුකෝලොව පත් වූ මන්ත්‍රීවරයෙක් බව ශ්‍රේෂ්ඨ අධිකරණය පෙළිගෙන තියෙනවා. එ අනුව මගේ මන්ත්‍රීදූරය එද්දා නමසිය අසූනමේ සිට මේ දක්වා කණ්ඩව පවතින බව ගරු සභාවට විශේෂයෙන් මත කරණඩ කැමති. එහෙත් මෙම ඩඩුවේද. ලංකාවේ අධිකරණය සම්බන්ධයෙන් මට පැහැදිලිවූ කාරණ. රනාවක් සඳහන් කරන්නට කැමති. අද පවතින තත්ත්වය අනුව අධිකරණයට රජයේ ඇගිලිගසීම් නොමැති වුවත්. සමහර දේශපානච්ඥන්ගේ බලපෑම් සිදුවන බව පැහැදිලි වුණා. මේ තත්ත්වය අධිකරණය ස්වාදය නත්වයට නැත්නම් නීතියේ ආධිපත්වයට විශාල තර්ජනයක්. ඕස්ට්‍රේලියාවේ මෙවැනි නඩුවක් විසඳීම ඉතා සුළු කාලයකින් සිදු කළත් මෙම නඩුව අවුරුද්දු දෙකකට වැඩිකාලයක් ගත වුණ. සමහර දේශපාන නායකයන්ගේ ඇගිලිගැසීම් අනුව තීරණ දෙන විනිසුරුවන් විිනිශ්චකාර වරියන්. සිට්ටින සිටීම නීතිය ආධිපතිත්වයට බලවත් තර්දනයක් බව සඳහන් කළ යුතුයි.